අවබෝධයි වාමෙක් ලයිනේ software technology youtube channel එකෙන් ගේන Adobe Premiere video series එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Adobe Premiere Pro software එක use කරලා cinematic editing එකක් කොහොමද කරගන්නේ කියන එක ගැන ඉතින් ඩිකටම එකතු වෙන මේ වීඩියෝ එකත් එක්ක මම අද steps main steps කීපයක් කතා කරනවා Premiere software එකෙන් කොහොමද cinematic editing කරගන්නේ කියන එක ගැන ඉතින් subscribe කරලා නැති කෙනෙක් නම් මේ දැම්ම subscribe කරන්න එතකොට වීඩියෝ එකක් දැම්මම ඔයාලගේ ළඟටම ගෙන ගන්න පුළුවන් එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට හරි ඉතින් මුලින්ම අපි කතා කරමු කොහමද ඔයාගේ වීඩියෝ එකට මේ සිනමැටික් බාස් ඇඩ් කරන්නේ ඔයාලට කලින් දැක වීඩියෝ එක වාගේ කියලා. ඉතින් ඒකට ඔයා මුලින්ම කරන්න ඕනේ මේ විදිහට ඔයාගේ වීඩියෝ ක්ලිප් එක ටයිම්ලයින් එකට සරලව drag and drop කරන එක. ඊට පස්සේ ඉතින් ඔයාට කරන්න පුළුවන් මේ වීඩියෝ එකට සිනමැටික් බාස් ඇඩ් කරගන්න එක. ඒකට කලින් ඔයාලට මුලින්ම කරන්න සිද්ධ වෙනවා මෙතන ඔයාගේ project panel එකට ගිහින් ඉවර වෙලා මේ විදිහට right click කරලා new item option එකේ මෙතන යට තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් adjustment layer කියලා එකක් අන්න ඒක දීලා ඉවර වෙලා ඔයාගේ මේ width එක height එක ඒ විදිහටම තියෙද්දි මේක okay කරගන්න ඕන. okay කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට black color adjustment layer එකක් තියෙනවා. ඉතින් මේ adjustment layer එක ඔයා මේ විදිහට ඔයාගේ view උඩට drag and drop කරන්න ඕන. ඒ කියන්නේ v1 කියන layer එකේ නම් ඔයාගේ video එක තියෙන්නේ v2 කියන layer එකට මේක drag and drop කරගන්න ඕන. ඊටසේ ඔයා මේක resize කරන එකේ ප්‍රමාණයටම මේ ආකාරයට. ඉතින් ඒක දැම්මා කියලා ඔයාගේ view නෑ. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මෙතන මේ effect control panel එකට යන්න. ඒකට ගිහින් මේ adjustment layer එක උඩ click එකක් දෙන්න. දුන්නට පස්සේ ආර පුළුවන් මෙතන ඉෆෙක්ට් ටැබ් එකට යන්න. ගිහින් ඉවරලා මෙතන උඩින් වා සර්ච් කරගන්න ඕන crop කියලා CROP crop කියන ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මේක වීඩියෝ ඉෆෙක්ට්ස් යටතේ තියෙන්නේ ට්‍රාන්ස්ෆර්ම් කියන ටැබ් එකේ. මේ crop කියන ඔප්ෂන් එක වා මේ විදිහට adjustment layer උඩට drag and drop කරගන්න. ඉතින් වීඩියෝ එක නෙවෙයි drag and drop කරන්න ඕන adjustment layer එක උඩට. ඊට පස්සේ ආර මේ top කියන එකට ගිහින් ඉවරලා මෙතන සීක්වන්ස් එක දෙන්න ඕන 12 කියලා 12% කියන එක දීලා ඉවර වෙලා ඔයා එන්ටර් කරගන්න ඕන. ඊට පස්සේ ආ බොටම් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒකටත් ඔයා 12% දීලා ඉවර වෙලා මේක එන්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට සිනමැටික් බාස් වාගේ වීඩියෝ ක්ලිප් එක උඩට ඇඩ් වෙලා තියෙන වාගේ ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ. ඉතින් වීඩියෝ එකේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන මේ උඩින් නිකන් කැපිලා ගිහින් වගේ තියෙනවා. ඒක අපි හදාගමු ඊළඟට. ආ වීඩියෝ එක උඩ ක්ලික් එකක් දීලා මෙතන මොන්ෂන් කියන එකේ තියෙනවා පොසිෂන් කියලා එකක්. ඒකේ වා මේ ආකාරයට මේක පහතට අරගෙන එන්න ඕන. මේ විදිහට පුළුවන් මේ වීඩියෝ එක ගන්න පල්ලෙහාට. ඉතින් ගොඩක් තහම අපේ සිනමැටික් බට ටිකක් ලොකු වෙනවා බලන්න. ඒකට වඩා පොඩ්ඩක් අඩුවෙන් එන විදිහට මේ විදිහට ඔයා දාගන්න. ඉතින් හරිම සරලයි මේ විදිහ සිනමැටික් බාස් වගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ විදිහ තමයි ඔයාගේ වීඩියෝස් වලට සිනමැටික් බාස් ඇඩ් කරගන්නේ. හරි ඊළඟට බලමු අපි කොහොමද Adobe Premiere software එකෙන් cinematic look එකක් ඔයාගේ වීඩියෝ එකට දාගන්න යට කලින් දැක්ක වීඩියෝ එකේ වගේ කියන එක ගැන. ඉතින් ඔයා මුලින්ම එන්න ඕන ඔයාගේ Premiere software එකේ color කියන workspace එකට. ඒ color කියන workspace එකට ආවට පස්සේ ඔයා ඔයාගේ වීඩියෝ එක drag and drop වීඩියෝ එක timeline එකට දාගන්නවා. ඉතින් වීඩියෝ එක මේ විදිහ තමයි color වෙන්නේ. quality එකේ colors වල quality එක පොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. ආර බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ window කියන tab එකට ගිහින් ඉවර වෙලා පල්ලෙහාට එද්දි බලා ගන්න පුළුවන් වෙනවා lumitra color කියන එකක්. ඒ වගේම ඒ tab එකේ පල්ලෙහාට තියෙන මේ වගේ තවත් tab එකක්. අන්න ඒ tabs දෙකම ඔයා මේ විදිහට on කරගන්න ඕන. on කරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන්කම තියෙනවා මෙතෙන්ට දාගන්න. හරි එච්චරයි ඉතින් කරන්න ඕනේ. ටැබ්ස් දෙකෙන් තමයි අපි එඩිටින් කරන එක කරගන්නේ. ඊට පස්සේ ආ මේ විදිහට ආගේ වීඩියෝ ක්ලිප් එක උඩ ක්ලික් එකක් දීලා ආර පුළුවන්කම තියෙනවා මෙතනින් ආගේ කලර් කරෙක්ෂන් එක කරගන්න. ඉතින් මම ගන්න මේ වීඩියෝ ක්ලිප් එක කලින් සිනමැටික් බාස් ඇඩ් කරගත්ත වීඩියෝ ක්ලිප් එකමයි. ඔයා ගන්න වීඩියෝ ක්ලිප් එක ඔයාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ කලර්ස්
සමහර විට පාට මම කියනවට වඩා වෙනස් විදිහකට කලර් කරෙක්ෂන් කර ගැනීම සිද්ධ කරගන්න සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයාගේ වීඩියෝ එකට. ඉතින් මම මෙතෙන්ින් මුලින් මේ විදිහට ෂාප්නස් එක වැඩි කරගන්නවා මේ වීඩියෝ එකේ. ෂාප්නස් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඉවර වෙලා වීඩියෝ ක්ලිප් එක ඕනම් ප්ලේ කරලා බලනවා වාර මේ ගමන්න. වගේම මෙතනත් බලා ගන්න. ඉතින් වගේ ඉස්සර මේ විදිහට වැඩි. ඊට පස්සේ මෙතනින් වාර බලා ගන්න පුළුවන් වෙනවා තවත් ඔප්ෂන් එකක්. ඒකෙනුත් මම මෙතනින් දෙනවා මේ විදිහට. ඉතින් ඒක පොඩ්ඩක් අඩු කරගන්නතොත් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මම චුට්ටක් මෙතනට අඩු කරගන්නවා. අඩු කරගෙන ඉවර වෙලා මේක මේ ආකාරයට හරි. ඉතින් ඊට පස්සේ වාර බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයට අපි අර කලර් රෙක්ෂන් කරලා ගත්ත අපේ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ ආකාරයට තියෙනවා. ඊට පස්සේ ඉතින් වාර පුළුවන් මෙතන මේ සිනමැටික් කියන ඉෆෙක්ට් කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන සිනමැටික් කියන ඔප්ෂන් එකට එන්න. සිනමැටික් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ වාර බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් සිනමා ස්පේස් කියලා 100 කියලා අන්නේ ඔප්ෂන් එක මේ විදිහට වාර රයිට් ක්ලික් කරලා ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ තියෙන ලුක තවත් කලර් කරෙක්ෂන්ටත් වඩා ඇඩ්වාන්ස් විදියට බලාගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න දෙ මෙන්න මේ ආකාරයට ඔයාගේ ක්ලිප් එක පොඩ්ඩක් zoom කරගමු. zoom කරගෙන මම මේ ආකාරයට පුංචි කොටස් කීපයක් ස්ලිප් කරගන්නවා මෙන්න මේ ආකාරයට. ඉතින් මේ විදියට crop කරගන්නවා. දැන් ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ක්ලිප්ස් දෙකක් මෙන්න මේ ආකාරයට. ඉතින් මේ ක්ලිප්ස් දෙකට දාලා අපිට ඉෆෙක්ට් එඩිට් කරගන්නේ හැකියාව තියෙනවා. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ අපි අර ස්ලිප් කරපු ක්ලිප් එක උඩ ක්ලික් එකක් දෙන එක. ඊළඟට මේ ටයිම් රැම්පින් කියන ඔප්ෂන් එකේ ස්පීඩ් කියන එකට යන්න ඕන. ගිහින් ඉවර වෙලා මේක ඔයා මේ විදිහට අඩු කරගන්න ඕන. මේ ගන්නට වගේම අඩු කරගන්නවා මේ විදිහට අඩු කරගෙන ඉවර වෙලා අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා ස්ලෝ මෝෂන් ක්ලිප් එක ප්ලේ වෙලා ඒ කොටසේ විතරක්. ඊට පස්සේ ආට මේ විදිහට ක්ලිප් එක නැවත වතාවක් සාමාන්‍ය විදිහට ප්ලේ වීම සිද්ධ වෙනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සෙම අපි කතා කරමු මේකට ස්පීඩ් එක වැඩි කරලා මේක ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන. ඒකට ඉතින් අපි අර දෙවනියට ස්ලිප් කරගත්ත ක්ලිප් එක මෙන්න මෙතන තියෙන ක්ලිප් එකට යනවම මේ ආකාරයට මේ ක්ලිප් එකට ගිහින් ඉවර වෙලා ඒක උඩ මම මේ විදිහට ක්ලික් කරලා ඉවර වෙලා නැවත මේ ටයිම් රැම්පින් කියන එකට යනවා. ගිහින් මෙතන ස්පීඩ් කියන එකට ගිහින් ඉවර වෙලා මෙතනින් පාර පුළුවන්කම තියෙනවා මේක වැඩි කරගන්න. ඊට කලින් වාර පුළුවන් වුණා මේ ඕඩියෝ ක්ලිප් එක අවශ්‍ය නැත්නම් අන්ලින්ක් කරගන්න. එතකොට ලේසි. ඉතින් මම මේ විදිහට ඕඩියෝ ක්ලිප්ස් අන්ලින්ක් කරගන්නවා. එතකොට මගේ වීඩියෝ එක දැන් මම හදන හින්දා මට ගොඩක් සරල වෙනවා වීඩියෝ එක එක්ස්ප්ලেইন කරගෙන යද්දි. ඉතින් මෙතන මම මේ විදිහට මේ ක්ලිප් එක උඩ ක්ලික් කරලා මේ ස්පීඩ් එක යටතේ මේක වැඩි කරගන්නවා මෙන්න මේ ආකාරයට. වැඩි කරගෙන ඉතාර පස්සේ ආර බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ ක්ලිප් එක ෂෝට් වෙනවා. එසාර මේ ගැප් එක මෙතනින් ඩිලීට් කරගන්න පුළුවන් මේ විදිහට ක්ලික් කර ගැප් එක උඩ ක්ලික් එකක් දාලා ඩිලීට් කී එක ඔබලා. ඊට පස්සේ ආර පුළුවන්ව දිනන වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. වීඩියෝ එක ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා ස්පීඩ් එක එතනදී වැඩි වෙලා ගොව වෙලා ස්පීඩ් එක වැඩි වීමත් එක්ක ආගේ වීඩියෝ එකට ක්‍රියේටිව් ලුක් එකක් එනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් තවත් මම මේවා කරොත් ස්පීඩ් එක වැඩි කරොත් අපි දැන් ප්ලේ කරලා බලමු වීඩියෝ එක ෂෝට්ලි. මෙන්න මේ ආකාරයට වාර බලා ගන්න පුළුවන් වෙනවා වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි වෙලා මෙතනදී ප්ලේ වෙනවා. ඉතින් එතකොට ගොඩනට ආගේ වීඩියෝ ක්ලිප් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඉතින් මාර මෙතන වෝකින් එකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඒ හින්දා ඉතින් මේ වගේ ඉෆෙක්ට්ස් එකක් දාලා ඔයාගේ වීඩියෝ එකට සිනමැටික් ලුක් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අර කලින් කතා කරපු කලර් කරෙක්ෂන්, කලර් ග්‍රේඩින් වගේම මේ වගේ ඔප්ෂන්ස් වලින් ඔයාගේ වීඩියෝ වලට ඔයාගේ ලස්සනට කලර් කරෙක්ෂන් කරගෙන ඒ වගේම සිනමැටික් ලුක් එකක් හදාගෙන ඔයාගේ වීඩියෝස් ක්ලිප් එක හරිම ලස්සනට ඔයාට අවශ්‍ය ප්ලැට්ෆෝම් එකට එක්ස්පෝට් කරනවා නම් අන්න ඒ වගේ වෙලාවට ඔයාට ලස්සනට මේ වගේ ටික කරගැනීමේ හැකියාව. ඉතින් මේ විදිහට මම අද වීඩියෝ එකෙන් කතා කරේ Adobe Premiere Pro software එක යූස් කරලා ඉවර වෙලා හදාගන්න පුළුවන් සිනමැටික් ලුක් එක ගන්න පුළුවන් වගේ වීඩියෝ එකට දාගන්න පුළුවන් ස්ටෙප්ස් කීපයක් ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එකතු වෙලා ඉන්න අපිට subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් මේ විදිහට මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Za uo e flu ik ni mai an if the van ting ni kun ting nari tom pa ya gatos ok ya gatos e con te la na veru te assi za uo e flu ik ni mai an if the van ting ni kun ting nari tom pa ya gatos ok ya gatos e con te la na veru te
Kato sake